හුගිය දෙදස් විසික අවුරුද්ද අපි දකින්නේ. අන්න එවැනි ඒ විශ්වශක්ති පරිපතයේ විශාල විකෘතිවීම ්‍රච්ච අවස්ථාව කැට. ගුරු හයා තමයි මීන රශය අධිපතිහයට සලකන්න. නවත් ම පවිච්ච කරන ොළිම අන ජෝතිෂයනුව වෙනනක්තියන අවෞුදධ අරම් නොත්ත එක්ම සුවිශේෂ සිදුවීමම් දක්සිදව. අලු ර්ශනක චින්තාවන් සබන්ධෙන් පෙරනකාර බප්ලව අවස්ථාව කටයි පන්න. ඒ ඔට දකින ලැබෙන අවස්ථාවක්තමයි මේ ඉදිරියට එක ලක්නකට පමණයි. හරමකාවාසියක් තියෙන්නේ මේ ගුරු ්‍රහයාගේ මාරුවත්තක්ක අනෙක් සියරු ලක්නවලට ගුරු ග්‍රහයාගේ මාරුව බලපානෙ පෙරති බුණට වඩ වාසයක විහයට ිස්ස විසිතු නවද අපි මාස ට ඊට පරපාති කාලයක්ත්තක සාපේක්ෂෝ ගත්ට බඩ හොඳකාලයක් කායක වශය මානසික වශය ආර්ථක වශය ඩිවශය මං අවධානය කරන්න බලාපොරත්තියව ක්තම මේ නෙක්්ු හයාගේ දිගුකාලීන ගමන් අර ජනකාන්ත භහව ඇති කරායට නෙප්චුන් ගහයාගේ සුවිශේෂ පිහිටීමම්. ගන හොද හිට ප මාජ ලක් වන. එඒව හොඳ නර කමතින හ ැසි හටිගත් වඩය සමස්ථ කාලෙකට පසු නැවත බලවත්වෙලා තියනවා නඟකරගන්නඩ උසාහ කරනයටට මේ කල සිම්මාව විතාම වැදගත්වෙනවා. ඒත් එඒය දකි නවස්ථාතමයි ඔබ මේ ඉවව බිද ට සිම කම්පවිමක්ඇැතිකරගත්තු නැක හේතු දක්ක ද ගන්න සිද ැවීම කෙටිකාලනෝ කටුකයි පී දැයි නමුත් දිගුෑ වවයෙන් ගත්හ මේ සමස්ත මානෝ සංගතියටම. සි දග ත්ව. ලෝක ඕනම ටක පන්නයට මේ කාල හොඳයි විශේෂම ලංකාවේ උපන්න. වැවනි ිප්ල ලෝක පුරාත් ශේෂම ලංකාවෙ හට ගැනීමට නේහිතයි. එකඒ වෙල තිවර ඒ ප්‍රති ලත් පල විධ ක්‍රමයන්ගේ දකන ලබෙනනවා දික කාලේන විප්ලෝකාර පති ස් කරනට යන්ඩ මේක හොඳම අස්ාවට. අනානගත ලෝකයට ගලප නති පුත් ලෝට ඉරනම් දෙක් කයිතුයන. එකක් තමයි අනගගේ හැද ලෝක තු හුට තනක් නැතු න. න් ව තතික් බවට නතම් පරියහයට පත්ව වෙන. ිට සතක ෙ නිර්වචනය කරන තුන්ගන කාරනාව තමයි. එම පුද්ගලයාට වර්තමානය අනගතය දෙක මහිබිවී මානසික සබභාාවකින් බුද්ධමත් භවම තුලෝකයක්කතමයිට ඉදිරිියත් දකින්න ල. නිදහස් විසිතුන අවුරුද්ධේ අප්‍රේල් මාසිසිට තමයි සූරයාගේ අලුත් ශක්තති චක්‍රය පටන් ගන්නේ අපි අද සූදානම් වෙන්නේ. දෙදස් විසිතු නවුරුද්දේ ලග්න පලාපල විස්තරයෙකුත් සමස්යක් වශයෙන් පොදුවේ සෞරග්‍ර හමන් තුළ සිදුුවෙන ඒ වෙනස්වීම් ලෝකයට ඒවගේ පුද්ගලයන්ට බලපනාකාරය ගැන කැටිස් විස්තරයක් ගන්න. මට මුලිම්ම කියන දෙයක් තියෙනවා. මං මේ කියන පලාපල විස්තරය වලංගු වෙන්නේ කැන සක්්‍රී භහවය පටන්ගන්නේ දෙදස් විසිතුනේ අපෙල් මාසි විසි දෙවෙදා සිටයි. ඒකට විශේෂ හේතුවක්තියෙනවා ගුරු හයා මේේශරාශීය තුළ සක්‍රීවීම අරම්භයිවත් එක්කම තමයි මම මිස විසත අවරුද්ධ සඳහ කියන ඒ පලාාපල විස්තරය බලංගු වෙන්නේ. ඉතන් සිර ඉදිරියට තම අපිට ගන්න වෙන්නේ. මුලින්ම කියන්ඩ ඕනේ විශ්වය කියන්නේ ශක්ති පරිපතයක්. අපි දැන විීද උපන්ගොල තින ඉලෙක්ට්‍රොනෙක්කට වගේ වගේ අති දැවන්තයි ඉතාම සියුම් සංකීර්ණ ශක්ති පරිපතයක් තමයි විශ්වය කියල කිය. කටි දන්න ගෙදරකතියන දිදුර හන්ඩය කුනත්රිපත තියෙනවා ඒවා අම්යම් දෝෂාට ගත්තාහම සමස්ත හණ්ඩි උපකරණයම වැඩකිරීම කකෝ අ කරමන් වෙන නත්නන් ඒයි විකෘති විදිහයට ක්‍රාත්ම ක නත්තං වගේ අඩු ඩි වෙනවා. පහෝගේ දෙදස් විසි දෙ කවුරුද්ද අපි දකින්නේ. අන්න එවැනි විශ්වශක්ති පරිපතයේ විශාල විකෘතිවීමක් ේශ්චවස්ථාව කැටියට. ඒක ප්‍රධහන හේතුව අතමයි මේ ගු හයා ගමන් කරමෙන් හිටපු. ඒ අහිතකර ස්ථානය සමස්ත විශ්වයටම විදරටවල් වලටත් පුද්ගලයන්ටත් එතරම් හොඳ කාල ප්‍රච්්‍යය කර දුන නෑ ම්ප්‍රදායක ජෝතිශය අධාරණය තගේ පිළිපදිනය විශවාස කරන පරිදි ගුරුග්‍රහයා තමයි මීන රාශය අධිපතියට සලකන්න නොවත් ම පාවිච්ච කරන ටොි අන ජෝති්‍යයනුව වෙනසක්තියනවා අපේ විශ්වාසය අනුව ගුරුදුද්‍රහය නෙමේ මිනිරශය අධිපති භාවය දරන්නේ නැප්චුන් හයා එතකොට මේ ද රඹභ ොත එක්ම විශේෂ සිදුවීමම් දෙදක්සි දෙ ෙනනක්තමයි පහගේ පෙබරවරිමාසේ සිට නෙප්චුන් ්‍රහයා දිගූකාලෙකට පසුව වසර එකසි පණහ කනතර පසුව තමන්ට අයිති ්‍රශය තුළ බලවත්වවෙන්න පටන්කරන්තියෙනවා ඒතමයි මීන රශයේ ක්‍රියාත්මකන්න පටන් ගැනීම මේක මීට වසර දෙකකට තුනකට පෙරමම විසර කරපු ආකාරයටම සමස්ත ලෝකයම අධ්‍යහත්නක වශයෙන් ආගමක වශයෙන් අලු දර්ශනක චින්තාවන් සම්බන්ධයෙන් ලිකාර බිපලව අවස්ථාව කහටරයි පෙ ලෝක එක පැත්තකින් ගිෙන අරගෙන එකනකා ගැටමින් විනාසවෙමින් අලුත් යුගයක් හදන්න උත්සාහ කරනවා. ඒ හදනද හැඩතලේ ඒ නිර්මාණශීලී කටස ෂ්ට කරන්නේ නෙප්ුන් ගහයා විසින් යුරෙනස් ග්‍රය වින් ලෝක විනාස කරමින් පවතිනවා ඒවගේ ලෝක පැවතිච ක්්‍රමය විනාසකරමින් තියෙනවා නෙප්චුන් ගහයා විසින් ඊට පසුපසින් ඇවිත් අලුද්‍ය නිර්මාණය කරමින් ඉන්නවා ඒවා ඔබට දකින ලබෙන ස්ථාවක්තමයි මේ හිතරියට එන්නේ. ඉළඟට මේ ගුරුරහයාගේ ඒ අහිතකර ගමන එතකොටගෙන අපි සාමාන්‍ය පොදුවේ පලාපල කියනවට රශයදල අරගෙන කියන්නේෙන් සියලුම ලක්නවලට එතරම් හිතකර භාවයක්ති බුණේ නෑ. ජන් මේ අවුද්ධ සිදුවන්නේ මොකද එකම එක ලක්්නයක් හැරුණු කොට එක ලක්නකට පමණයි තරමකාවාසියක් තියෙන්නේ මේ ගුරු ්‍රහයාගේ මාරුවත්තෙක්ක එතමයි කන්නයා ලක්්නය කන ලක්නයට තරම කාවාශයයක් ති බනත් අනෙක් සියරු ක්නවලට රහගේ මාරුව බලපාන පෙරතිබුණට වඩා වාසදායක විදිහයටයි අපිට පේනවා අර විශ්වේ තිබුණු ශක්ති පරිපතය තිබුණු විශාල දෂයක් ඉවත් වෙලා බොහෝ දෙනකොට ලෝකයට රටට විද ජන්මීන්ට විද ලක්්නන්ට අයිති අයට විිස්ස විස අෞදධ අපල් මාසය සිට ඊට පරපාති කාලත්තක සාපේක්ෂෝ ගත්තට බඩා හොඳකාලයක් කායක වශයෙන් මානසික වශයෙන් ආර්ථික වශයෙන් ජීවිත සෝපහසු ෙස තිරණ ගැනීමට තිරණ ක්‍රියාත්ම කිරීමට දුස චත ්‍රහචායයක් ක්‍රම ක්‍රමෙන් සක කස්වීමින්ගේ න්න. ඒ විියද ශේත්‍රලින් පුද්ගලගින් පුද්ගලයායට රටං රට වෙන ස්වීමම් ඔට යනැහිට දකින ලැබේ තරම මෙවර දිරිපත් කරමේ පලාාපල කතනය තුළ ඒ සවිශේෂ වෙනැස්වීම් දෙකම වනිිවශයමං අදධරන කරන්න බලාපපුරති වනයි එකක්තුමයි මේ නැක්්චුන් හයාගේ දිගුකාලීන ගමන. ඒවගේම ගුරු ග්‍රහයාගේ තිබුණු ඒ විකෘති ගමනේ අවසන් වෙලා ඕදන් ප්‍රකෘති ගමනක් ආරම්භ කල තියනවා. අපි ඊළග. කොටසේදී ලක්න පලාපොටයනවායිට පෙර මට යමක් සධහන කරන්න වශය විශෂෙන්ම නෙප්චුන් හයා ගැන යම් විිෂ රැකරන්ට ක කියර ලොක ඉල්ලිමක්තිබන පෞද්ගිල වශයනුත් ඇද වි ැඩ සරහගොල දිරිපත් කරපු ඒ විශසරවඇතුරවෙත් එමඉල්ලිමක් කරුණ එක දමයිකට ේතු එකකතු නක්රගෙන කියන්න නෙප්චන් ගහයා පච කරන හින්දු ජෝතිශේයටක පාච කරන්නේ පටහි ෝතිය තුලයි බොද හිදු ෝතිසියහධහරණය වයිදක ෝත්‍ය කරන පාචන හ ම දෙරෙක් පමණයි බට ජෝතිසිය තුළ ටොල මයන ෝතිසිය තුළ ග්‍රහයන්දුලහ පාවිච්චර ගැනනවා. එතකොට මෙතන නප්චුන් ග්‍රහයාගේ පිහිටීම සම්බන්ධෙන් වෙනන ප්‍රධානමදය මේ ග්‍රහයා කුමන ග්‍රහෙක්දකනක ඇතේරුම් ගැනීම හැමඳ දෙෙනකොටම වැදගත්තවෙම කෙටියෙන් එකට ඉඩක් අරගන්නවා නෙප්චුන් කියන්නේ මනස මොලික කරගත්ත ග්‍රහය ශක්තියක් හැටිර ගත්තව ඔොහු නෝජන කරන්නේ ජලය. ජලය කියල කියන්නේ සුළු පරිමාණ ජලයනෙමයි සමුදුරු ඒ වගේ මුහදු විශාල ජලධාර්තාවන් තියෙන දැවන්ත මේ ජලිපිරිච තැතමයි නෙප්තිුන් ග්‍රහය විසින් ශක්තියක් වශයෙන් නයෝජනය කරන්න. ඔහු මානසික ග්‍රහහික්ල මංකවා විශේෂයෙන්ම මෝක්ෂ කාර්ක ග්‍රහෙක් ඒවගේ අධ්‍යාත්මක පැත්තට ලෝකය තල්ලු කරන ග්‍රහයෙක් එවගේම ඉතාම සියුම් බුද්ධිමේ නිර්මාණ සඳහා සංගේතය කලාව සාහිත්‍යය ආගමික දර්ශන මතවාද. ඒවගේම පුද්ගල ඇතුළ ඇතිව වෙන අතිශය සියම් රස භාවය ඇකිරීමට මූලි වෙන ගහයා හිටටයි අපි විශස කරන්නේ නෙප්චුන් හයා. ඒවගේ ග්‍රහ විකෘතියට පිහිිියොත් ඒහි විකෘතිය හටගැන. විශේෂයෙන් උම්මාද රෝග උමතු රෝග හටගැනීමට ප්‍රධන දායකත්වයක් නෙප්චුන් ගහ විසින් ඇති කරනව. අපේ දන්න ලෝක පුරම් පැතිරලනවා මේ දරුණු මද්‍රවයක් බැවීම ලංකාවේහි කරවටක් ගිල්ලන රට නෙප්චුන් ග්‍රහයා විශේෂම පුද්ගලයා තුළ මද්‍රව්‍යශ්‍රත ඇබැහවීමවලට සක්‍රීව වන ග්‍රහයයි. ත්පත්තිකේද්‍රෝ නප්චන් පිහිටියෝත් එතාම නර්ක විදිහකට එම පුද්ගලයා විශේෂයෙන්ම අන්තරාකාරය ෞෂද සඳහා මද්‍රය සඳහා නැමුරුවීමක් දකිල් ලැබෙන බවාපි දහලතිනවා එක විෂය පැත්තෙනෙක් සිද්ධාන්ත වශයනොත් එක හෙමයි පල්ගිලික අදහකල් මොලින් ගත් එක හෙම තමයි විවාහය සහ හෞල්ව්‍යාපාර් වලදී නෙප්චන් ගහයා විශේෂයෙන්ම හත්වන්නේ වැනිස්ථානයක, දොළස්වැන්නේ වැනි ස්ාන, ලග්නේ වැනිස්ථානයක කරවිදදි පිට හිටියොත් හෝට විවායහෝ හවු සබඳන්තා හතුකට ගෙන ැබටීීමම්වලට නොගයම් වලට ලක්වෙන වාරගාන වැඩි එ වගේම දෙවවගේ ස්ථානවල පිහිටිය පිටිහම බොහෝට මේ ඔබැහි කාරක තත්වන ඇතිකිරීමට දක්වන නැබුරුව වැඩි ඒව නෙ ව හිටියෝ නෙප්ුන බවත්ව වල ාතින ේෂම දෙකක් එකක් තමයි තුන්ඇන්න ලංකයි කොළොස්වන් ඒ වගේ පස්වන නැප් දෙ නට බලවත්. ගේ නොව එන්නට බලවත් යිස්ථානලතම නික්්චුන්ගේ බලවත් ස්ථාන. බලවත්ලෙ හිියයත් සමාජප ාන ඉංග්‍රරිසින්ගේන කරරිස් මටි ෙරක්ට කියෙලලා විශේෂෙන්මය විශා ජනාකායයක් තමා වෙත අදගල ගණඩ පුළුවන් දේශපාන චරිත. අනුවහස් සහිත නායකවකිලගෙන ඒයියට. ඒවගේම ආගමික ේත්‍රය අධ්‍යහත්ක ෂේත්‍රය දේශකයන්ට ඒ නව චින්න්තකෑන්ට. ඒවගේම සිනාව කලාව සාහිත්‍යය සංගීතාදී වශයෙන් කැපි පෙනනට. ය තිරනාටක දීනෑට සංගීත නිර්මාණ කරණයට. මේ වගේ සමාජයේ අ ජනකාත භහව ඇතිකරාට නෙප්චුන් ග්‍රහයාගේ සුවිශේෂ පිහිටීම් හටගන්න.ඒ ඔහුන්ට වශි කාර්ග බලියක එකන වශ ගක ම වශි ෝලනෙමයි යන්ත්‍ර බන්තරත් නෙම නැක්්ු ගහ හොදර හිටපය සමාජයේ ආකරශයෙන් ලක් වෙන. ඔන් කර නිර්මාාණ ලින් ආකරෂය ලබ නැන පුද්ගලයාගේ බාරසරුපෙන්නෙමයි හුන්ට අනෙක්ක අට වඩා සියවම් බෙදිහට මනො බහවන් තේරුම් ගන්න පු හෙදේ ආක්‍රශණය ලබනවා. එවැනි හොඳ නරක දෙකමතින ග්‍රහයි. ෝක වශය ගත්තත් න්ුන් හයා තමයි. ඊළඟ ලෝකයේ මානසික හැඩගැස්ම මානසික සාමය ඇති කරන ග්‍රහයා ඉතින් දිගු කාලෙකට පස්සේ නිෙප්චුන් ගහයා වසරේකසිේ පහකට පසුව බසරේ කිසි හටකරත් වැඩි ය සමස්ථ කාලෙකට පසුව නැවත බලවත්වෙෙලා තියනු. තර අපි ඊලළග ලොගගේ අපි දකින්නන්නේ විශේෂයෙන්ම ආගමික වශයෙන් දර්ශනක වශය නිචා තම සසමි විිලෙ හිතන්න පුළුවන් එකන එකක් කා කොට ගන්න යුගට වඩා සාමය පැතින විශේෂයෙන්ම බෞද්ධවෙනි දර්ශන. ලොක ක් යන ගමොල්ටත්තක තියෙනවා ගොත් දුටම මෙතන තින ඇදහිලි විශ්වාස පුද පෝජවලට ඩා මානසික වශය නැති කරගන්නාව ප්‍රඥාවන්ත භාවේ.ඒවගේම නිවීම කියනදේ හරියටම ඒ දර්ශන කර්තයෙන්ම ළඟා කරගන්නඩ උසාහරණයට මේ කල්ල සිම්මාව ඉතාම වැදගත්වයෙනවා. එකෙන් අදහස් කරන්නේ ඇදහිළි විශ්වාසවන්ත තත්ත්වට වඩා තමන්ගේ මනසේශක්තිය තෙරු ගැනිිශක්තිය අවබෝධ කරගැීමම ශක්තිය එහලේම මෙතකොටඒ පත්වන අපේ මෙතක්ත බුණු ඇැමඇදහිල විවාසවන්ත පාච්ච කරපු දේවල් අප රිචෝල්ස් ල ගැ හුගේ චාරිත්‍රවාාරිිත්‍රවශයන්තතිර දේවල් විශවාසයන් වල පවා වෙන ස්වීම් හටගන්න. බොහ විටර අපට පේන්නේ එකනකා හබායන්නේ නැති ටිකක් එකනකට ගරු කරන තමතමා ොද්ගලක ොඳින් තේරුන් අරගෙන ට චිත සමාජක කමයක් හැට හැ කාල හැට තික එක රයිකින් සිදුවෙනවා නෙමයි. එක දිකු කාලයක් ගතවෙමින් යම් ප්‍රසෙස්වීම ක්‍රියාවලියක් හටගන්න. ඒය දකි නවස්ථාවතමයි ඔබමේ. ජවත්වෙන්නේ යුරෙනස් ක්‍රහයගේ පිහිටිමතින මේේශරාශය එක දෙදස් දහතේට පටන්ගත්තා ඒ අදේසිටම කිවකාරණාවත්තමයි ලෝකේ තුන්වැනි ෝක යුද්ගට හසාමානතත්වයක් යුද්ධ කැරලි කෝලාහල වසංගතවලින් ශාල මනුෂ්‍යගාතනසාා ලෝක එත පැවැති ක්‍රමේ බිඳවට නොයක කියක දැඟවට පේන වැති එවැනි ඇබිඳ වැටීම සිදුව නොක ලංකාවි තරක්නෙමයි. සමස ලෝක පරිවාමාණයම එවැනි බිඳ වැටීමක්තුම පට. එලබ බද ට ග කි ේම ම්පාාවම ඇතිකරගතතු ැක හතු දක්ක ගැන්නන්නේ ම්පාාවුණනාය කියේලා බයවුණනායිකල බින්ඳ වැටීමේකියාවල අතර වෙන්නෙක් නෑ. ඊට පසේ බිඳ ටීමෙන් පස්සේ ඇති වෙන්න ඇතරම වඩා සාමකාමී වඩා නිවිච්ච වඩා දවුණු යුගයක් ඉන්නට සතුටු වෙන්න පුළුවන් ඒ සිදුවන වෙනස්වීම කෙටිකාලේ නෝ කටුකයි පී දැයි නමුත් දිගෝ ෑලන වශයෙන් ගත්හ සමස්ථ මානෝ සංගතයටම වාසිදයක තත්ත්වවා. ගේීත ේට්‍රෙන් සහිත්‍යයෙන් කලාවේ නව නිර්මාණ කරන්න බලන්ගන්න ලෝක ඕනම රට පන්නට මේ කාලේ හොඳයි විශෂම ංකාවේ උපන්න ලංකාවේ පදනම් කරගෙන එවැනි සාහිත්‍ය මේය සංගීතය කලා නිර්මාණ කරන තන් දර්ශනක පැතිවලින් යම් ප්‍රබෝධ මධ්‍යය කරන්න උත්සාහ කරණට හොඳ කාලාපරිච්චේද. ඒ වගේම දර්ශනක පැත්ත රමතරව අප ඉදිරිදා ජීවිතය ඇතුළේ පාච්ච කන විද විශයන් වල අද දින මහා තරග කාරත්වය ම අධ්‍යාපන ේ්‍රගෙන දන්න කෙනෙක් නෙමයි අධ්‍යාපනක්ඥයක් නෙමේ නමුත් අපි ටක දෙයක් පැහැදිලි අපි දෙමෝපිය හටට දකිනවා සමකාල් මෙට දකිනවා අධ්‍යාපනක අදෙහෙම පිටින්ම අධ්‍යාපන අරමුණ විිතරක් බැහරකරපු අනෙක් සියල්ල තිීෙනස්ථානයක් බට පත්තේ අධ්‍යාපන අරුණ විරට අධ්‍යපරනතුරද නැත්තේ උග්‍ර තරන්ගකාරිත්ව ඇතුලේ ඒලන ඒවාගේම ඉතාම මානසික රෝගමට්ටමට විවාහ මානසිකත්වහදල තියෙනවා ඒ පුංචි දර ඒ සඳහා විශාල වශයෙන් දුක්කිින්දිෙන නට පත්වයන ගරුවරත්ඒ වගින් පිනට පත්වෙනවා එවැනි අධ්‍යාපනක ෂේත්‍රයෙන් පවා වඩා සාමකාමී මනසට සහනයක් දන්න විදිහ විනෝධාත්මක ලෙස සහශලෙ ගෙන ගැනීම අවස්ථාවන් නැති කිරීමේ වෙවැනි විප්ලව ලෝක පුරත් සිීමම ලංකාවේත් හට ගැනීමට නේමිතයි. එතකොට ඔබ අද පාසල් වයේ ජවතන දරුවෙක් නම් එවැනි අයගේ දෙමාපියෝනම් මංගිෂස කර න්න ොට හොඳර ටන ඇති මේ මොන පවද්ද කියේර. එකන්නේ උදේ පාන්දර පහේ හයයින්ද සිට හවස හතාට වනකම් දරුව පොද්බෑ කරල්ලගෙන න්නේ මහ පරිර අස්ථයාාව ව හොට මායක් නැති ලතිෙන. ඔවන් නිරෝගය භහට පත්වනවා නෙමේ ඔවන් තටම පීනකැන්නේ ඔය පීදඩන හුන් රැකවල්ලට ගියත් සමාජර මුදදාහරනවා විධ ක්‍රමයන්ගේ. එතටක සමාජම ලෙඩවෙන හේතුවක්. එතකොට අර දිගුකාලයක්ති සඇතිබුණු මේ විශ්ව ශක්ති පරිපදතිම දෝෂයක්කිවත්න වගේම අධ්‍යාපනය සඳහා තීරණ ගන්න අධ්‍යාපනය සැලසුම් කරන. ඒ බලධාරයන්ගේ මුොලේටත් මේවා පැහදෙනවානං. මේ අධ්‍යාපනය හේතු කොට ඇතිවෙන බසංගතේ වේසනය අධ්‍යාපනක් යව සාහනිකත් විාර්ද විශයෙන් මැනබැලිය යුතුයි. ඔබ හිතනොටඩ දරුණු විනාශ්‍යයක් සමාජය දැන්ටත්වෙලා තියනවා. ඒක වෙලත්තිවරයි ඒ ප්‍රතිපලත්ත පළ විධ ක්‍රමයන්ගේ දකින ලැබෙනවා. විශේෂ මද්‍රව කොට ැහි කමකලින්කවා න ්ු හයාගේ කිට සබන්ධයක්ක්තියෙනවා කියලා. දරුවෙක් මේ අධ්‍යාපන කම අයටතේ පත්වන අතතියට පීඩන හේතු කොට ගැ ඕු මාන්සක විත පත්වනොත් ගගේීම මෙවැනි මෝද අධ්‍යාපන කමයක රට දල්ලු කරපු සිලෝ දෙනා විසින්ම වග බලාගත යුතුයි. මොකද ම ග ත ද පරන න ත ේතර පීදනයක් පිර තිබන ලොකු ළම කාලයක් වුණ ලොක ශිශ්ව දයක්ත් තිබ ඉගෙන ගත්තා දි කියල දන්නෙ නෑ ඉගෙන ගත්තා ඔච්චර පී ෙ ප ර ල්ු කර අද පිර පෙ. පන්ද අධර්වයක් පහේ ශෂත්යහඳදා සිට රකය ඔක්වල විශවවිදලන් එල්ලිරෙනම්ම පිටාරගලාගෙනයන්නේ හ නිර්මාණශිලී බද්ියයනෙමේකායිකමානසක ශක්තියන්ෙයි පීඩනය පීඩනය පීඩනය. ඉතිං අධ්‍යාපන ශේත්‍රයතුළ මේ වසග තැක්කගේ පැතිලතින මෙ ේද අපිට රටේ කාය හොඳයි වෙනස කරලක් වන වවා ර සමජයම සූපත් වන්දගේ හේතුක්ේ විශේෂයෙන් බුරුදරහ හොඳ ස්ථානක සිටියද නැ්ුන්දහ හොඳස්ථානක සිටියේද. අධ්‍යාපන මුල් කොටගත්. දිග කාලන ප්ලෝකාරි ප්‍රශහස් කරනවට අන්ඩ මේක හොඳම අවස්ථාව න්චුන් ග්‍රහයාගේ මේ ක්‍රියාකාරිත්තය අපිට හොඳරම දකට ලබන්නේ දෙදස් විසි පහවුරුද්දේ මැද වහගේ සිටයි මොක දෙක හේතුව මර යුරේනස්ගේ ඒ විසකර තත්වය හමාරුවීමමත්තෙක් තමයි නප්ුන්ගේ හැබැසුරපේ පේෙන් පටන්ගන්න නෙප්චුන් ගහයා විසින් අපේක්ෂ කරන්නේ වඩා සාමකාමය ලෝකයා එකන ප්‍රචන්්ඩත්වය අවමවෙච්ච සමාජයක් ලෝක ක්‍රමයක්. එතකට මේ ප්‍රචන්දත්තේක වහ මේ තරරි ස්ටීෝටයි හග දෙනකෙව ජනමාදවලින් වෙන්න පුුවන් හදාගත්තා නිර්වචන වලින් හිතන්නේ කෙනෙකුට කායිකොහෝ මානසකු ඇතිරන පීඩනය පමණයි ප්‍රචන්්ඩටටයගල එෙම නෙමෙයි විධ ශේත්‍රයන්තුලින් මේ සාමය බිඳ දැමීම ඒ ප්‍රචන්දත්වයට අනුබලදීම සිදුවනවා. ඔබ කදක්කත් හිතුවේ නැති වෙන්න පුළුවන් ඔබගේ නිවසේතිය වන යංගසි රූපාහිනයක් හෝගන්යුදිලක්කෝ ඔබගේ කනේ ඇහෙන සීමාවෙන් පිටට හල පහ ගවලට ැහන මට්ටමට බිත්්‍යය දෙදරණ මටමට පච්ි කරනවානම් ඔබ විසින් කරන්නේ ලෝකේ වින් ඉල්ලා හිටන ලබන ඒ සාමකාමේ ලෝකයට තර්නයක් ඒවගේම ඔබ පාසලක විදවල්පතිවරෙක්කෝ විදල්පතිනයක් නම් ඔබේ ශිශ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් ඇහවාට වඩා අහලගම් හ එහෙන විදිහට උදේ පාසලේ රසියම් පවත්වන වන ඔබ පාසල් ළම්මුන්ට කතා කරන මවෙෙන් මේ ඩිටියටත් හ ඔබේ මේ පාසල් දේශනාව කරනවානම් ඒ අහගෙන මිනිසුන්ට හරි පීඩනය සඔබ කරන්නේ අනගත ෝක වින් ඉල්ලා සිටිනු ලබන දේට අනාගත ලෝකයේ විසින් අනුගතවෙන ලෝකයට පටහහිනිි ක්‍රියාවක් ඒවගේම බැැම් මට ආගම කායතන පවත්තින යන යම් පෝජ්ජ පක්ෂයට අයත් කෙනෙක්වෙන්න පුළුවන් අමනාපෙන්ඩෙපා යම් පජනනිස්ානක නත් අධික වශයෙන්ම තමන්ගේ අනුගාමිකන්ට ඇහන මටමට නෙවයි. අහලලා අයට තිරිහර කොනේ දියටට පාච කරනවා නම් ඒකත් විශ මංවම න්ුන් කෑන අධ්‍යාත්මික ගහයි. හොදෙක් මේ ශබ්දයට ගෝෂාවය කෝෂාවය නිවන්දකින්ද සලස්වන ග්‍රහයෙක් නැවයි. ආගම ගක්තිේ විශවාසේ න ග්‍රහක් නවේ බද්ිය මුල්රගත් ග්‍රහ. ප්‍රඥ්‍යාවන්ත ය මුල්ක ගත්තග්‍රහ. සමකාමත ඇතුල දර්ශයනක මටම. ්‍රඥාවන්ත භාවින් මානසික ඔබෝධන්තම මේ සාමය ආර්ක්ෂා කරන්න ඔබ ආගමී මහමගේ කරනවනම් සම්පූර්ණ මේ කරන්නේ අදිෙහිල විශ්වාස වලටත් පටහිනිි ක්‍රියාව විශේෂ අනාගත ලෝකය විසින් ඉල්ලාහිටෙන් අනුගත කරන දෙයට පටහැනි ක්‍රියාව එතන මේ අධිවශන පොට පෙන්වා සබද්්‍යය සබ්දයක් විසින් ඒ අනාගත ලෝකය ඉල්ලනදයට පටහින දෙවල් සිද වෙනවා. යම්කිසින ජීවනෝඋපාය මාර්ගය සඳහා ප කවරුත් හිනා වචන කැන චන් පන් ක යම්කිසින එකක බණ්ඩක් ගත්තත් නොගත්තා අසන ප රෝගය खෙටියත් නැතත් රද රෝගය කන්න පුළුවන් ඒ මුළු පාරවල්වල අතුරු මාර්ගවල උදේ හවාර ඇතිස්සේ වෙලාවක් කලාවක් නොබෙලා මහා ශබ්දෙන් මේ නලාවක් ෝෂ කරමෙන් මේ අතුරු මාර්ගවල නිරතුරුව මේ කරන මේ ශබ්ද දෝෂණය එක ඇත්ත වශයෙන්ම මමදනෑ නීතින් වර්ද්ද කියලා කෙසේ නමුත්ඒ එක නාගත ලක විසි ඉල්ල හිටන මකාමේ ලකට තද බල තරජනය මේ අපි හිතන්න නැතු අපේ අති සිදුවෙන වැරදි ඉති මෙවැනි ආකාල් ප වශෙන් චින්තර්මය වශයෙන් වෙනසක් තමයි අනාගත ලෝකේ විසින් එන්නේ ඒ දිගුකාලින ක්‍රියාදාමය ඇතවශයෙන් අනකකා ෙද ල ත්වයට ගු තමයි නෙප් න් විසි ල්ලා හිටන ලබ නප්ුන් සින් අනුදකු ලබන ලෝක ක්‍රමේ ලෝකේ හැඩිය එතකොට අනාගත ලෝකයට ගැලපෙන් නැතිපුත්්ගිලියෝට ඉරනම් දෙකක් යිතුයෙන. එකක් තමයි අනගත හැද ෝකේතුව හට තනක් නැතිවලන වද ව සතෙක් බවටනතම් පරිහයට පත්වෙන අසිි්ට සතෙක් ලෙස නිර්චචනය කරනවා. දෙවනි කාරනාවත හ එම යගට නොගැලපෙන පුද්ගලක් ලෙස ප්‍රතික්ෂ මට ලක්වෙනනවා තුන් වන රනාවතමයි එම පුද්ගලයාට වර්තමානය අනාගතය දෙක මහිබිවීම. ඉතින් මේවා මම කිව්වේ පිළිගන්නාාවූ ජෝදය සිද්ධාන්ත සමාජත්තක ගටහල එක කියන්නන හුදෙක් ජෝද සිද්ධාන්ත හට මේක කිවට අමාරුතේ රුන් ගන්න එක. පි පවතන දෙද විහර ජීවිතයට බද්ධ කරලතමය විගලහ කරන්න ඕනි ඒහින්ද මංම මේ උදහන කකි පේ ගත්තේ මෙවැනි මම නොකි උදාහරණ දරනාවක්තියන්න පුලුව.ඒවගේම අවිනීත විදිහට යම් බාහනැකලවන රියදුරෙක් පුරද්ධ හැටියටම හෝනිට අතතියාග යනවන. ඕ විසින් කරන්නෙත් ඕගේ අසිස්්ටත්ය මුදහක්පෑම. කේෂන මුත්මට කියන්න සිද්ධ වෙන්නේ නනාගත ලෝකය හැෙන දෙදස් විසි පහේසිට පටන්ගන්න ලෝකය තුළ එ ව දේල් මනේච්ච දේවල් හැටියට. ිට දෙවල් හටියට නොදියුණු ක්‍රියාවන් හැටියට නොදියවුණු අපි කිය ඇතැි පහුරපු ප්‍රාථමක මානෝ ලක්ෂණ හැටියටයි සඳහන් වෙන කොද ඊට වඩා පරිපූර්ණත්වයෙන් උසස් මානසක සබහකින් බදධිමත් භවන් යතු ෝකයක්තමයිට ඉදිරිියත් දකින්න ලැබෙන. හොඳයි එමනං නෙප්චුන්ගේ කතාව මෙැතිරින් අප හමාර කර. බොහෝ දෙනෙක් විසි ඉල්ලා හිටිය නප්ුන් ගැන ඉදිදා ජීත්‍ර බලපානාකාර ගැන කියනෙල මොකද එමග්‍රහ මේ සාම්ප්‍රදායක ජෝතිසිේ රාගන්තුක ග්‍රහය. හ న ం త ా න ීවි හ ంධ ැට ගෙන තමයි තතු සం බෙද හදා ගඩ හතුව. ව ළ හని స ిత න ද్ද ර සඳ య. තුති .